හයලනෙ ඔන්න අදත්තාවය කි නටු් චෑලකෙන් ඔයාලට තවත් රස්වත් කෘුස් පිස් නැකැ කදනදී කියල දෙන්න මේක බෝල මුරුක්කු වගේ කෑමක් රස්සයි ඒවගේම ඉක්මනින් හදාගන්න පුළුවන් ඔයාලට පිටියනන්නයිකාලබල වෙන්නයි ඕන නැහැ විිනාඩි පහක් වගේ කාලයකින් ඉක්මනින්ම හදාගන්න පුළුවන් අපි ප්‍රධානශී නම්ද්‍රවතුනක් වගේ තමයි ඕනය කරන්න එම නදනි කියල බලමු ට ඕන කරනම් මකරෝනි ග්‍රම් එක සේ පණහක් ඒවගේම කෝන්ල මෙස හැදී දෙකක් පාම්පිටි මේස හැඳී දෙකක් ඒවගේම පෝල්තෙල් හෝයලවලු තෙල් ගන්න තේහැන්දක් ඒවගේම මිරිස් ලුණු මටික තමයි අපට ඕන කරන්නේඉසලම අපි ලිපිට තියාගන්න ඕනේ වතුර දාළ භාෂනයක් සාමාන්‍ය කෝප් දෙකාමාර්ක් වගේදා ගන්න වතුර දාගෙන ඒකටිකක් පුුදුරණති තියන්න ඕනේ ට පස්සේ ඒකට අර ගත්ත තෙල් හැඳ දාගන්නවා තෙල් හැන්දයි ආඒකට ලුණු තේ හැඳ එක්ක් වගේ එක කරගන්න ඔයාලා අපි මේක දැන්යන්නන්නේ මැකරනි ටික තම්භ ගන්න මැකරෝෙන්ටික තම්බ ගන්න අපි ඉට පස්සේකට මකරෝන්ටික දාලා විනාඩි දෙකක් වගේ කාලයක් ටික ඇරලා තියන්න ඉන්ට පස්සේ අපි මෝඩිය වහලා විනාඩි පහක් වගේ තම්භ ගන්න අයාලනි මේ තැම්බිච්ච විදිය බලන්න පුලන් මේ පේරනය ද මෙම ඇල්ලුව හාම සෆ් ගතිය යෙනවා ඒ ගානට තියන්දදි අප මැක්‍රෝනිියක බාලගනි පුලන් ගොඩත් තැම්බෙන තියන්න එපායාලුවනේ හෙමුණෝ ත අපපට ස්නැක්ක හදා ගදටියයා කමාරුවෙනෝම්. ඉට පස්ස වත්‍ර පෙරන්න භාෂනය කඩදාගමු මේ වගේ දාලා අප අල්වත්‍රටිකදදානවා ඇලෙන ගතිය නැතුවේ යන්න මැක්‍රෝනිිවල ඇල්ලවත්‍ර දදා ටිකක් මේ වගේ හොන්ත්‍ර අතින් වෙන් කරකර කලවම් කරන්න එකොට අපේ මැකරෝණ එකට ඇල වෙන්න නැහැ. මේ වගේ කරලා පේනය දැ හොදර ඇගිල්ලෙන් කඩන්න්න පුළලොන් සයිස්කට තැම්බිලා තිය ගන්තම අපේ ගාන එක හෙමම තියලා මංගන්නෝටික කරලොකු භාජින කරගෙන අපේ කෝන් ෆලාටිකයි පාම්පිටිටික එකට දා ගන්නවා ඒකටම ලුණුත් තව තේ හැන්දක් වගේ මම එකතු කරගන්නවා මිරිස් කුඩු එකතු කරගන්නවා තේ හැදි දෙකක් වගේ ඔයාලට අනුවේ කොන් ෆලාා එකතු කරගන්න කොන්ෆලාා නඇත් නම් තමක් නෑ පාම්පිටි විතරක්ම එකතු කරගන්න එක ප්‍රශ්නයක් නැහැ. එඉට පස්සමේටික හොඳට අපි කලවන් කරගන්නවා මේ වගේ කලවන් කරගනීමට වෙලා ඒකට අපි අන තම්භ ගත්ත මැකරෝන්ටික දාගන්නවා දැ මැකරෝන්ටික නිමිලයි තියෙන්නේ. දාලා අපි හොඳට අරපිටියකත් එක්ක මැකරෝනි ටික කලවන් කරගන්න නි මෙන්න මේ වගේ. අප මේ වගේ ඔක්කොම ටික දාලා කලවම් කරගන්නවා හැම මකරෝනියකටම පි තැවරෙන විදිහට හොඳච කලවන් කරගන්න හැඳදෙන් කලන් කරන්න බයි ම් ඔොලා තින් හරිරලවාන් කරන්න මේ තියන් අප කල්වාන් කරගත් මකෝන්ටික හොඳච පිටි තැවර ලයි තියෙන දැ අප ඊළඟට මේක බැල ගන්න යන්නේ ඕලාත් තෙල් දාලා තා්චයකට හරි පැෑන හකට හරි තෙල් දාලා තෙල් හොඳ චුතරව ගන්න මේ වගේ හොඳ්‍ර බුබලු දාගෙනද අපි අප මකරෝන්ටික එකකට කුතු කරගන්නම්. මැක්‍රෝන්ටික දාලා එක ටල්ල තියනන්ෙම් පිටිත්තක කළලවක් වෙලා නේනිසා ඇල්ල තියනටකටික් හොදර වෙන් කරගන්න වෙන්කරගෙනනිවර වෙලා තමයි මේක බැදන්න දෙන්න ඕනේ. බලන්න දෑන් බැදත්්දී මේක ගොඩා බුබලු වෙනවා තෙල්ල එකේ. සාමාන්‍යෙන් අපේ බැදිල ඉවර ප්‍රමාණපට හන්ටුලම් මෙන්න මේවාගේ බුබුලු ඇැති වුනාම. ඒවාගේමයි දැ රන්වන් පහැග හැවිලයි තියෙන්නේ අපි මේ වෙලාවිදි අපේ මුරකක බාගන්නවා ඕලාල හිතන්න පමෙකට අප පෙන්ගිලවාගේ තිේ යාල මේගනිදි අල්ල අදදි. එනාට යාලනි එකක වේදදිී හොඳදිරි ක්‍රිස්පි ගතියට එයනවා පෙගිලයි කියල තව බදවින්නයන්න පා මෙන්න පට ද අර තෙල්ල තියන බුබලු නැතිවේති බාගන්න මදන් ැදගෙනවරයොකොමටවසම කරපිචටයකුත් බැදගත්තහොද මේ පේනේ කරඩාගද ලස්ට ප්‍රිස්පිරය වන මේ වේලිලා විනාඩි හතරක් පහක් වගේ තියන්න හොඳට ේලනො ෙල්න පත්සීමේ. ඉව අපි ඒකටමතවල්ලුණු මේහතේ හැදක් එකතු කරගන්නය වගේම රෙස්කු හදක් එකතු කරගන්නවා එකතු කරලා පිදැ කලාවන් කරගන්න යන්න ඔල් මිරස් වැඩෙන් කාන්න කැමති නැත්නම් පොඩලමයි මන්වනවා මේ සඩුව එක කරගන්න එක අලයි කැමැත්ත විදිහට මෙතන මරස්ලුණු එකතු කරගන්න පුුවන් මේ එකතු කරලාි හොඳ්‍ර කලවන් කරගත්තා බලන්න පාට හෙමලක්සන් තියෙන නේද මං ඔන්නා බැද ගත් කරප ශටිකක් එකතු කරගෙන දැ තියෙන්නේ හරිම රස්සායිඒගේ මොද ක්‍රිස්්පි රසට හැපෙනවා පිටියන්න ඕන්න ඩිහ දප අපේ මරක් හදලි ර ඉක්මනෙන් හදාදගෙන කඩපුල ඔ රයි කල බලන්න කෑමති නම් ලයික් කරන මගේ චානලෙකට ඒ වගේම කමෙන්ට කරන්න බස්්‍රප කරන තමත සබස්්‍රයිප කරන්න ොටි කේන් ගන්න ෙල් න ි කර තුර මංන්ලත විඩිගද ම ොට පෙනවා හම ලක් විඩියකෙන්න්නම් තැන්කෝ.